හොල්මන් අවතාර කියලා දේවල් මේ ලෝකේ තියෙනවද? ඔයාල මොකද ඒ ගැන හිතන්නේ? ඉතින් විශ්ම රහස් අපේ YouTube channel එක හරහා අද මම ඔයාලට කියන්න යන්නේ එකපාරක් කියොත් ආපහු කවදාවත් නොයන ලෝකයේ තියෙන භයානක හොල්මන් නගර කිහිපය ගැන. හොල්මන් නගර ගැන කතා කරනකොට ඇත්තටම හොල්මන් අවතාර සිටින නගර වගේම කාලයක් තිස්සේ යම් හේතුවකට අත්හැරලා දාපු පාළුවට ගිය කලින් විශාල වශයෙන් ජනතාව ගැවසිලා දැන් මිනිස් වාසයකින් තොර නැත්තම් සීමිත වශයෙන් මිනිසුන් ජීවත් වන අතහැරලා දාපු නගරවලටත් අපි හොල්මන් නගර කියලා කියනවා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ විදියට ලෝකයේ හොල්මන් නගර විදියට නම් කරපු භයානක නගර 10ක් ගැන. වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි ස්ථානය තමයි චීනයේ තහනම් නගරය. චීනයේ බීජින් නගර මැදේ තමයි මේ තහනම් නගරය පිහිටලා තින්නේ. ඉතින් මේ තහනම් නගරය තමයි අතීතයේදී චීනයේ රජමාලිගාව පිහිටලා තිබිලා තියෙන්නේ. මේ නගරය අධිරාජ්‍ය පවුලේ සමාජිකයන්ට පමණක් විවෘත වුණු නගරයක්. ඒ වගේම තමයි බොහෝ මිනී මැරීම් වලට අමතරව මරණ දඬනය වැනි දඬුවම් ලබා දීපු ස්ථානයක් විදිහටත් මේ තහනම් නගරය සැලකෙනවා. මිනිස්සු නම් විශ්වාස කරන්නේ අවුරුදු 600කට වඩා ඉතිහාසයක් තියෙන මේ ස්ථානය චීනයේ වඩාත්ම භයානක හොල්මන් නගරය කියලා. බොහෝ රාත්‍රීන් වල සිටුවැඳගත් කාන්තාවක් හඬා වැටෙන අයුරු දුටු බවට මෙහි සිටින මුරකරුවන් පවසනවා. දෙවන ස්ථානයේ තමයි ප්‍රංශයේ පැරිස් නගරේ කැටකොම්ස් උමන් මාර්ගය. කැටකොම්ස් කියලා කියන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ වීදි වලට අඩි 65ක් පහලින් සතපුම් 180ක දිගින් යුත් උමන් මාර්ගයක්. මේ උමන් මාර්ගයේ තියෙන විශේෂත්වය වෙන්නේ මිලියන 6කට අධික පිරිසකගේ හිස්කබල් හා අස්ති කොටස් භිත්තිවල එල්ලා තිබීමයි. පුරාවෘත්තවල නම් සඳහන් වෙන විදිහට ඔබ මධ්‍යම රාත්‍රියෙන් පසු මේ උමන් මාර්ගයේ සිටියොත් භිත්තිවලින් පටහඬවල් ඇහෙන බවට සඳහන් වෙනවා. තුන්වෙනි ස්ථානය තමයි ඉතාලියේ පොවිග්ලියා දූපත. මේ දූපත යුරෝපයේ වඩාත්ම භයානක හොල්මන් ස්ථානය විදිහට හඳුන්වනවා. අතීතයේදී මිනිසුන් පිටුවහල් කරපු ස්ථානයක් වගේම රෝගීන් හා මියගිය මලසිරුරු දැමීමට යොදාගත් ස්ථානයක් විදිහට මේ දූපත සැලකෙනවා. ක්‍රිස්තු වර්ෂ 1300ේදී පමණ ඇති වූ විබෝනික් වසංගතයේදී නිරෝධායන ජනපදයක් විදිහට මේ දූපත යොදාගෙන තියෙනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1800ේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1900 වෙනකන් මේ දූපත මානසික රැකවරණ මධ්‍යස්ථානයක් විදිහටත් යොදාගෙන තියෙනවා. දැනට අත්හැරලා දාලා තියෙන මේ නගරය දේශීය වගේම විදේශීය සංචාරකයන්ට සංචාරය සඳහා තහනම් ස්ථානයක් විදියට තමයි නම් කරලා තියෙන්නේ. ඒත් නැතකදී ඉතාලි ඉදිකිරීම ආයතනයක් විසින් මේ දූපතේ තියෙන පැරණි රෝහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන අතරතුර හදිසියෙම ව්‍යාපෘතිය නැවතීමට සිදු වූ බවට සඳහන් වෙනවා. ඉතින් සමහරු නම් සඳහන් කරන්නේ මේ දූපතේ ඇති අඳුරු හා අද්භූත බලවේග ඔවුන් පළවා හැරි බවට විශ්වාස කරන බවයි. හතරවෙනි ස්ථානයේ තමයි පිලිපීනයේ බගියෝ නගරය. බගියෝ කියලා කියන්නේ පිලිපීනය තුළ සංචාරක නගරයක් ලෙස ප්‍රසිද්ධියට පත් වුණු ස්ථානය. දෙවැනි ලෝක යුද්ධ සමයේදී සිදු වූ නේච හා කුරිරු සිදුවීම් වගේම 1990ේදී ලූෂන් භූමිකම්පාවටද ගොදුරු වූ නගරයක්. ජර්මානු උදසිරකරුවන් සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් වගේම පිලිපීන හමුදා ඇකඩමිය තියෙන්නේ මේ නගරේ. බොහෝ අය නම් පවසන්නේ මුහුණක් නැති ශිෂ්‍ය භටයෙක් මේ නගරේ පුරා හොල්මන් කරන බවයි. පස්වෙනි ස්ථානයේ තමයි රුමේනියාවේ ශයිෂුවෙරා. ශයිෂුවෙරා කියන්නේ රුමේනියාවේ ටැන්සල්වේනියාවේ තියෙන තවත් කුඩා නගරයක්. මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ඉතා ප්‍රසිද්ධියට පත් මේ නගරය අතීතයේදී ඉතා පොහොසත් වුණා. මේ නගරය ඩ්‍රැකියුලා පුරාවෘත්තයටත් සම්බන්ධ වෙනවා. ඒ වගේම ඉතිහාසයේ වැදගත්ම පාලකයෙකු වගේම ජාතික වීරවරයෙකුත් වුණ විල්ත ඉන්පාලගේ උපන් නගරයද වුණා. ඉතින් මේ නගරයේ වද කෞතුකාගාරය, ශුද්ධ ත්‍රිත්ව දේවස්ථානය, ඒ වගේම නගර ස්ථාන භූමිය ඇතුළු බොහෝ ස්ථානවල හොල්මන් නැති බවට සඳහන් වෙනවා.
හයවෙනි ස්ථානය තමයි ඕස්ට්‍රේලියාවේ පෝට් ඕතර් නගරය. වසරකට සංචාරකයන් 50,000ක් පමණ ඕස්ට්‍රේලියාවේ පෝට් ඕතර් වෙත පැමිණෙන්නේ සුප්‍රකට අවතාර සංචාරය අත්විඳ ගන්නයි. මේ නගරය පෘථුවියේ අපාය විදියටත් හඳුන්වනවා. අතීතයේදී මේ නගරය භයානක හිරකරුවන් සඳහා බන්ධනාගාරයක් ලෙස යොදාගත් අතර හිරකරුවන්ට අවුවේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වුණා. හැබැයි 1877 වෙනකොට මේ බන්ධනාගාරය වසා දමලා තියෙනවා. ඊට පස්සේ 1989 දී මේ නගරයේ ඇති අවතාර නැරඹීමට සුප්‍රසිද්ධ අවතාර චාරිකා ආරම්භ වුණා. මේවා කොච්චර භයානකද කියනවා නම් මේ සංචාරයේ අතරතුරදී අමුත්තන් ක්ලාන්ත වීම පවා සිදු වෙනවා. හත්වෙනි ස්ථානය තමයි එක්සත් රාජධානියේ නෝෆෙක් නගරය. නෝෆෙක් කියලා කියන්නේ නැගෙනහිර එංගලන්තයේ ඓතිහාසික ප්‍රාන්තයක්. 17 වන සියවසේ මුල් භාගයේ සිට මේ නගරය සුලි කුණාටු හා ගිනි ගැනීම් වැනි ආපදාවලට මුහුණ දුන් නගරයක් වුණා. ඒ වගේම මේ නගරය බොහෝමයක් සිද්ධීන් නිසා හොල්මන් ඇති බවට තහවුරු වූ නගරයක්. ඈන් බෝලින් නම් කාන්තාව සෑම වසරකම ඇය මියගිය දිනයේ ඇයගේ හිස ඔසවාගෙන බ්ලින්ක්ලින් වතුයායේ සැරිසරන බවට සඳහන් වෙනවා. ඒ වගේම තවත් සිද්ධියක් තමයි ෂෙරින්හන් වෙරළ තීරයට පැමිණෙන නරඹන්නන්ට අවතාරවල ഘോഷාවක් ඇහෙන බව. 8 වෙනි ස්ථානය තමයි කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ. අල්කැට්‍රාස් සිට චයිනටවුන් වගේම සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක දක්වාම මේ නගරයට හොල්මන් කතාවලින් නම් අඩුවක්ම නැහැ. අතීතයේදී බන්ධනාගාරයක් වූ අල්කැට්‍රාස් නගරයට පැමිණෙන සංචාරකයන්ට තාමත් දම්වැල්වල ගැටෙන හඬ වගේම වෙඩි ශබ්දද ඇහෙන බව සඳහන් වෙනවා. ඒ වගේම තවත් සිද්ධියක් වෙන්නේ 1942 දී USS කෙනිසන් නම් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය SS ටෙනිසි ලෙස සඳහන් කර අවතාර නෞකාවක් ඔවුන් පසු කර ගිය බව දුටු ලෙසයි සඳහන් කරන්නේ. ඔවුන් දුටුමේ අවතාර නෞකාව 1853 දී පමණ ගිලී ගිය නෞකාවක් බවට සඳහන් වෙනවා. මේ සියල්ලටම වඩා භයානකම සිද්ධිය වෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල චයිනටවුන් හි පැරණි නීති විරෝධී සූදු පොළවල් වලින් නැසෙන ഘോഷාවයි. ඉතින් සැන් ෆ්‍රැන්සිස්කෝ වලට පැමිණෙන අමුත්තන් නපුරු ආත්මයන් දුරු කිරීමට රතිඤ්ඤා වැනි දේ රැගෙන එම නම් අමතක කරන්නේ නැහැ. 9 වෙනි ස්ථානයේ තමයි එක්සත් ජනපදයේ නිව් ඔලින්ස්. නිව් ඔලින්ස් කියලා කියන්නේ අඳුරු ඉතිහාසයක් ඇති පොහොසත් නගරයක්. බොහෝ අය නම් විශ්වාස කරන්නේ මේ නගරය එක්සත් ජනපදයේ ඇති වඩාත්ම භයානක හොල්මන් නගරය බවයි. මෙහි ඇති හොල්මන් ස්ථාන විදියට ලලෝරි මන්දිරය, ලෆිටින් බ්ලැක් මේල්ස් බාර් ෂොප් එක, හොටෙල් මොන්ටෙල්ලියෝනි වගේම ටැබ්ලු පැරණි දේශීය රංගහලත් දක්වන්න පුළුවන්. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ ස්ථානවල වෘත්තීය සමිති සොල්දාදුවන්, කන්‍යා සොහොයුරියන්, නාට්‍ය කළමනාකාර වරයෙකු වගේම මියගිය නිලියක් හොල්මන් කරන බවයි. ඒ වගේම මේ නගරයේ ශාන්ත ලුවී නම් සුසාන භූමියද හොල්මන් දකින්න ලැබෙන බවට සඳහන් වෙනවා. 10 වෙනි ස්ථානය තමයි නැම්බියාවේ කොල්මන්ස්කෝප්. කොල්මන්ස්කෝප් කියන්නේ දකුණු නැම්බියාවේ පිහිටි අවතාර නගරයක්. අතීතයේ ධනවත් නගරයක් වුණු මේ නගරය වසර 100කට පෙර තිබූ දියමන්ති අවසන් වූ විට අත්හැර දමුවා. කාන්තාරයක ඇති මේ නගරයේ නටබුන් ලෝපුරා සංචාරකයන්ගේ වගේම ඡායාරූප ශිල්පීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙහි ඇති කාඹර හරහා ඇවිදින විට මිනිසුන්ට හොල්මන් වන සීතල දෙයක් වගේම තර්ජනාත්මක හැඟීමක් දැනෙන බවට තමයි සඳහන් වෙන්නේ. අද වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.